ආයුබෝවන් වල හැමෝටම අදත් වීඩියෝ එකක් අරගෙන ආවා. ඔයාලා දැනුවත් කිරීමක් කරන්න. ඔයාලගේ නිවසේ තියෙන වතුර ප්‍රෙෂර් එක අඩු එක සම්බන්ධව මේ ප්‍රශ්නට විසඳුම් ගොඩාක් තියෙනවා. මේකට තියෙනවා සාමාන්‍ය වෙළඳ පොලේ වුණ කෙනෙක් දන්නේ වතුර ප්‍රෙෂර් එක අඩු වුණාම බාත්รูම් වල පැන්ට්‍රියේ අතන සිංක් එකේ හෝ මොනවාම් ටැප් වල වතුර ප්‍රෙෂර් එක අඩු වුණාම යොදන්න වෙළඳ පොලේ තියෙන උපකරණයක් තමයි ප්‍රෙෂර් පොම්ප එක. ප්‍රෙෂර් පොම්ප එකක් දැම්මහම නිවසේ වතුර ප්‍රෙෂර් එක අඩු වෙනකමට විසඳුමක් යොදා ගන්න පුළුවන්. ඊට අමතරව තියෙන විසඳුමක් ගැන තමයි ඔයාලට කරන්ට් එකක් යන්නේ නැතුව කරගන්න පුළුවන්. ගොඩක් තැන්වල කරන තැන්වල තියෙන ප්‍රමින් කරන වාසින් නැහැලා නමුත් කරන්නේ නැති තැන් තියෙනවා අනන්තවත්. ඉතින් මේ සොලියුෂන් එකට ගිහිල්ලා බලලා ඒත් ප්‍රෙෂර් එක මදි නම් ඔයාලට ප්‍රෙෂර් යුනිට් එකක් හෝ ප්‍රෙෂර් පොම්ප් එකක් හයි කරගන්න පුළුවන්. ඉතින් මම ඔයාලා දැනුවත් කරන්න මේක කරන්නේ කොහොමද කියලා. ඔයාලටම කරගන්නත් පුළුවන් නැත්නම් බාසුන් නැහැ කෙනෙක් ලවා කරගන්නත් පුළුවන්. මේක ඇවිල්ලා නන් රිටන් වැල් එකක්. මම මේ සම්බන්ධ විස්තර ඔයාලට දාන්නම් වෙළඳ පොලේ ගන්න තියෙන මේක ඇවිල්ලා අඟලේ බටේට කනෙක් කරන්න පුළුවන් නන් රිටන් වැල් එකක්. මේ වැල් එකට සම්බන්ධ කරන මේ වැල් එකක් මෙන්න මේ විදිහට මේ පැත්තට ඊට පස්සේ මේ පැත්තටත් සම්බන්ධ කරලා ඔයාලගේ නිවසට එන වතුර ලයින් එක තව කාරණයක් කියනවනම් මේක යොදන්න පුළුවන් මේ මේ උපකරණ මේකෙන් කරන්න පුළුවන් ඇත්තටම ඔයාලගේ ගෙදෙට්ට වතුර ලයින් එකෙන් එනවා නම් පමණයි. ඔයාලා වතුර මෝටරයක් ගහලා ගන්නව නම් ළිඳකින් මේක කරන්න බෑ. බොහෝ නිවාසවල ගොඩක් තැන්ට තියෙන ඉතින් පාරේ ලයින් එකනි පාවිච්චි කරන්නේ. පාරේ ලයින් එක පාවිච්චි කරලා සම්ප් එකක් ගෙදර සම්ප් එකක් පුරවගෙන ඒකෙන් වතුර මෝටරින් උඩට ගහන අවස්ථාවක් තියෙනවා. නැත්තම් සම්ප් එකටත් පිළිලා උඩටත් පාරේ ලයින් එකෙන්ම පිරින අවස්ථා තියෙනවා. ඉතින් මේ අවස්ථා හැම එකෙදිම දැන්ට දැන් තියෙන බාත්รูම් වල එතකොට බාත්รูම් සිරිස් වල තියෙන ප්‍රශ්නයක් තමයි ඇත්තටම ඒවා රබර් යුනිට් වලින් තමයි සිදුරු හදලා තියෙන්නේ. වතුර ප්‍රෙෂර් එකට තමයි මේ රබර් එකේ තියෙන සිදුරු විවුර්ත වෙලා ජලය එළියට වේගවත්ව ගලා එන්නේ. ඉතින් මේ ප්‍රශ්නේ එන්නේ මේ අලුතෙන් හදපු ගෙවල් වල නිවාසවල බාත්รูම් වල කියන්න පුළුවන්. ඊට පස්සේ මේ වතුර එනෝ අඩුයි, වතුර හිමින් එන්නේ, ෂවර් එක ප්‍රෙෂර් නැහැ, මේ වගේ අනන්තවත් ප්‍රශ්න ගෙවල් හැදුවාම ඇවිල්ලා තියෙනවා අපිට. ඉතින් ඒ සම්බන්ධව ඔයාලා දැනුවත් කරන්න තමයි මේ වීඩියෝ එක කරන්නේ. මම ඔයාලට මේ නබ්‍රීන් වැල් එක දාන විදිය ගැන මේක ඔයාලටම කරගන්න පුළුවන් විදිය ගැන ඒ වුණා දන්නේ නැති කෙනෙක් ඉන්නවනම් මේ වැල් එකෙන් කෙරෙන්නේ මොකද්ද කියලා ඒ සම්බන්ධ ඉගෙන ගන්නත් ඔයාලට මම ඇඳලා පෙන්වන්නම් මේ වැල් එක යොදාගන්නේ කොහොමද කියලා. මේ වැල් එක ඇවිල්ලා මේ නන් රිටන් වැල් එක මේක ඇවිල්ලා ඔයාලට පේනවා ඇති මේක ඉන් අවුට් කියලා එකක් තියෙනවා. මේ පැත්තෙන් වතුර යන්නේ නැහැ, මෙහෙන් තමයි වතුර එන්නේ. මේක ඉන් පැත්ත, මේක අවුට් පැත්ත. ඉතින් මම ඔයාලට වැඩිදුර මේ සම්බන්ධව වීඩියෝ එකක් අරගෙන ඇවිල්ලා කොළ එක ලියලා පැහැදිලි කිරීමක් කරන්න අපි ඒක බලලා යාලුනේ. මම ඔයාලට දැනුවත් කිරීමක් කරන්නම්. දැන් මම ඇඳලා පෙන්නන්නම් ඔයාලට මෙන්න මේ නන් රිටන් වැල් එකෙන් ඔයාලට පේනවා ඇති මේ නන් රිටන් වැල් එක. මේක සාමාන්‍ය වැල් එකක් වගේම තමයි. මේක දාලා කොහොමද ප්‍රෙෂර් එක වැඩි කරගන්න මේක වූ විදිය. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්. මම දැන් ඔයාලට ඇඳලා පෙන්නන්න. සාමාන්‍යයෙන් ඔයාලගේ ගෙදර ගත්තොත් එහෙම අපි කියමු දැන් ඔයාලගේ වතුර ටැංකිය කියලා මේ ඔයාලට බලා ගන්න පුළුවන්. වතුර ටැංකිය උඩ තියෙන ස්ටෑන්ඩ් එක වතුර ටැංකිය කියලා හිතන්නකෝ. හරි, මෙතෙන්ට ඔයාලා දාන බෝල වැල් එක. බෝල වැල් එකක් දාලා වතුර ලයින් එක මෙහෙම අරගෙන ගිහින් මෙහෙම දෙනවා පාරේ ලයින් එකට. මේක ඇවිල්ලා පාරෙන් එන ලයින් එක. හරි, පාරෙන් එන ලයින් එක මෙහෙම තමයි වතුර එන්නේ. හරි, දැන් ඔයාලා ගෙට ගන්න ලයින් එක වතුර ටැංකියේ මේ පැත්තෙන් ගත්තා. මෙහෙම වතුර ලයින් එක ඔහොම අරන් ආවා. ඔහොම ඔන්න ඔයාලා අරගෙන ගියා.
outline එක වතුර line එක අරගෙන outline එක outline එක මෙහෙට අරගෙන ගියා. හරි දැන් ඔයාලා මේ line එකෙන් තමයි බෙදලා ඔයාලගේ ගෙදෙට්ට අරගන්නේ. සාමාන්‍යයෙන් ඔයාලගේ අපි වෙන මාදිමක මේ තියෙන්නේ G. මෙතන තියෙන්නේ G. ඊට පස්සේ G ඇතුලේ තියෙනවා අංක වෙනම අදලා පෙන්නන්න. මේ තියෙන්නේ bathroom එක. හරි. ඒ වගේම bathroom එක තව මෙතනත් තියෙන. ඔයාලා මෙතන තමයි තියෙන්නේ මේ ඔයාලගේ kitchen එක. Pantry. හරි දැන් මෙතනත් තියෙන වතුර ටැප් තියෙනවා මෙතනත් තියෙන ටැප් මෙතන තියෙනවා ඊට පස්සේ දැන් මේවා බෙදලා ගෙනිහිල්ලා වලා වලගේ නිවසේ ලයින් එක මෙහෙම යනවා. ඔන්න අපි දැන් kitchen එකට ගියා ලයින් එක ඊට පස්සේ මෙහෙම ගිහිල්ලා මේ bathroom එකටත් ආවා ලයින් එක වතුර ලයින් එක එහෙම ඊට පස්සේ මේ bathroom එකටත් ආවා. ඊට පස්සේ ආයි අපි garden එකට අතුරු line එක දෙනවා. garden එකේ අපි මෙහෙම line tap වලට දෙනවා. මෙහෙම මෙහෙම දෙනවා. මෙතනක් තියෙන පොඩි tap එකක්. tap එකක් තියෙනවා. ඊට පස්සේ ආයි මෙහෙම අරන් ගිහිල්ලා තව tap එකක් තියෙනවා. තව එකක් දීලා තව ටැප් එකක් තියෙනවා. ඉතින් ඔහොම ඔය විදිහට තමයි ඔයාලගේ දල සැලැස්ම තියෙන්නේ නිවසේක. හරි. ඊට පස්සේ ඔයාලට දැන් තියෙන ප්‍රශ්නේ තමයි දැන් ඔයාලට වතුර ප්‍රෙෂර් එක නැතිකම. දැන් බාත්รูම් වල අද කාලේ ඇත්තටම බාත්รูම් වල එන ෂවර් වල අලුතින් නිවසක් හදුවාම දෙමහල් නිවසක් වෙන්න පුළුවන් තනි තට්ටු නිවසක් වෙන්න පුළුවන්. තියෙන ප්‍රශ්නයක් තමයි හදුවාම තියෙන වතුර ප්‍රෙෂර් එක නැහැ කියන එක. අලුත් මේ ෂවර් වල වතුර ප්‍රෙෂර් එක අඩු එක. මේ ෂවර් ඇත්තටම සිදුරු තියෙන්නේ මම ඔයාලට පෙන්නන්නම්. මේ ෂවර් වල රබර් ඇතුළේ තමයි සිදුරු තියෙන්නේ. වතුර ප්‍රෙෂර් එක ඇතුළු වුණාම තමයි ඒ වෙරලා වේගින් එන්නේ. ඉතින් වතුර ප්‍රෙෂර් එක අඩු වුණාම ඔයාලට වතුර ෂවර් වලින් ටැප් වලින් එන එක අඩු වෙනවා. ඉතින් තව ටික කාලයක් යනකොට හොඳටම අඩු වෙනවා. ඒ වේර පොඩි පොඩි ස්කුණු රඳුනුත් එහෙම ගොඩක්ම අඩු වෙනවා. ඉතින් මේ ප්‍රශ්නෙට විසඳුමක් විතර දැන් ඔයාලගේ මේකට විසඳුමක් දෙන්න පුළුවන්. ඉතින් ඇත්තටම ඔයාලා මේ මෝටරයක් ඔයාලගේ නිදකින් ගහනවා නම් මේක කරන්න බෑ. එනම් ප්‍රෙෂර් පොම්ප් එකක් දානවා නැත්නම් ටැංකිය ඔයාලා නිවසට වඩා මේ ටැංකිය ගොඩා උඩට ඉස්සෙන්න ඕන. ඔයාලගේ උඩ තට්ටුවක තියෙනවා නම් මේ වගේ ස්ටෑන්ඩයක් ගහලා වතුර ටැංකිය ඉස්සෙන්න ඕන. ඔයාලගේ පාරේ ලයින් එකෙන්ම ඔයාලා කෙලීම ගෙනල්ලා වතුර වහල උඩ තියෙන ඕ වතුර ටැංකියට දෙනවන් නම් තමයි මේ සොලූෂන් එක පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. එහෙමත් නැත්නම් තව ඉන්නවා දැන් මෙහෙම පාරේ ලයින් එක ඇවිල්ලා ඉවර වෙලා ගේ මිදුලේ කියලා ඉවර වෙලා සාමාන්‍ය යට ෂම්ප් එකක් හදලා මෙහෙම ෂම්ප් එකක් හදලා මේකෙන් මෙහෙම මේකට පුරවලා මේකෙන් වතුර මෝටරෙන් මේකට ගහන. එහෙම කරන අයට කරන්න පුළුවන්. ඔයාලා පොඩ්ඩක් හිතලා බලන්න මම කියන දේ ගැන. හරි. දැන් මම කියපෙන්නන්නේ මෙන්න මෙහෙම වැඩ. මේ නන් රිටර්න් වැල් එකේ වතුර එන්නේ මේ පැත්තෙන් මෙහෙට වතුර එනවා. මේ පැත්තෙන් වතුර යන්නේ නැහැ. ඔයාලට කරන්න තියෙන තමයි මෙන්න මේ නන් රිටර්න් වැල් එක මේ වතුර ඉන් පැත්ත. දැන් මේ පැත්තෙන් වතුර එන්නේ මෙහෙන් වතුර එන්නේ. ඕ ඒ පැත්තට මෙන්න මේ වැල් එක බටේ මේ වතුර එන ලයින් එක සාමාන්‍ය බාගේ බටියන්නේ গিදරකට එන්නේ. එතකොට මේක බාගේ බටියක් දැම්මත් හරි ගොඩක් ප්‍රෙෂර් එක ටිකක් තව ගොඩක් වැඩි කරගන්න පුළුවන්. මේ වගේ අඟල එකක් දැම්මොත් මම ඔයාලට පෙන්නන්නම් මෙන්න මේ වගේ ඔයාලට පෙන්වන රෙඩියුෂන් එකක් දාලා මේ දෙපැත්තට බාගේ මේ දෙපැත්තට වැල් දෙකක් දාලා රෙඩියුෂන් කරලා අඟල බාගෙට හරවලා අරගෙන මෙන්න මේ දෙතෙන්ට මේක දාන්න ඕනේ. ඒ කියන්නේ මේන ලයින් එකට මේක කපලා ඔයාලටම කනෙක්ට් කරගන්න පුළුවන් ඔයාලගේ වතුර මීටරේට පස්සෙන්. වතුර මීටරේ ගාව ගේට් වැල් එකක් දාලා දෙනේ. වැල් එක වැහුවා මේක කපලා අලෝ ගත්තා
සොක දෙක දෙපැත්තට ඊට පස්සේ එතකොට වෙන්නේ මේකෙන් ගේ තියෙන වතුර එළියට යන්නේ නැහැ මෙහි නිවසේ තියෙන වතුර ටික මේ පැත්තෙන් මෙහෙට එන්නේ නැහැ මෙහෙට ගලා යෑමක් වෙන්නේ නැහැ මෙහෙට ගලා යන්නේ නැහැ මෙහෙන් එන වතුර තමයි මෙහි ඉන්නකින් එළියට එන්නේ එතකොට මෙහෙන් යන්නේ නැහැ මෙහෙන් වතුර මේකට ඇරිලා මෙහෙම වඩ වෙන වැඩි මෙහෙම ඇරිලා මෙහාට එනවා එකක් එතෙන්ට දාන මේ නන් රිටර්න් වැල් එක මෙතෙන්ට දාන. ඒ වගේම තව වැල් එකක් අපි දානවා මෙන්න මෙතෙන්ට. දැන් මම ඔයාලට අන්ත පෙන්නන්න. මෙන්න මෙතෙන්ට දැම්ම අපි දැන් නන් රිටර්න් වැල් එක. මෙතෙන්ට දානවා. නන් රිටර්න් වැල් එක. පෙන්නන්න. නන් රිටර්න් අපි දැන් අවුට් එක මෙහෙට නේන්නේ අපි අපේ වතුර ලයින් එකේ ඉන්නේ මෙහෙට මෙහෙට තමයි ඉන්නේ ඊට පස්සේ අපි ඒක දාන්නේ මෙහෙන් මෙහෙට ගලා එන්න පුළුවන් විදිහට මේ පැත්තෙන් මෙහෙට ගලා එන විදිහට තමයි දැන් මේ වතුර ටැංකිය ඉඳන් මෙන්න අඳුරින් එකෙන් මෙහෙට මෙන්න මෙහෙම අපි හයි කරනවා එතකොට වතුර එන්නේ මෙහෙට විතරයි මේ පැත්තට වතුර ගලාගෙන ටැංකිය ඇතුළට යන්නේ නැහැ අපි මෙතෙන්ටත් දානවා ඒ වගේම නන් රිටර්න් රිටර්න් වැල් එක වැල් එකක් දාස්සේ දැන් මේ ඔයාලා තේරෙන ඇති මේ ඉතෙන්ට දාපු නන් රිටර්න් වැල් එක මේ වගේ වැල් එකෙන් වතුර ඉන්නේ මේ ගේ ඇතුළට විතරයි නිවසට විතරයි ගලාගෙන ඉන්නේ පාරේ ලයින් එකෙන් ගෙදර තියෙන වතුර කවම දාගවත් එළියට යන්නේ නැහැ එතකොට අපි මෙතෙන්ට දාපු වැල් එකෙන් වතුර කොයිම වෙලාවක ටැංකිය ඇතුළට වතුර යන්නේ නැහැ ටැංකියෙන් එළියක එළියට එන එක විතරයි වෙන්නේ මෙතනින් නන් රිටර්න් වැල් එක නිසා මෙහෙට යන එක නැවතිලා තියෙනවා ඊට පස්සේ අපි කරන්නේ මෙන්න මේ එළියෙන් එන ලයින් එකේට මෙතෙන්ට අපි ටී ෂොකට් එකක් දාලා මෙතෙන්ට අපි දානවා ටී ෂොකට් එකක් දාලා ටී එකක් දාලා මෙන්න මේ මෙතනින් මේක සම්බන්ධ කරන මෙතෙන්ට මෙතනින් අපි මෙතෙන්ට ටී එකක් දාලා මෙතෙන්ට ටී එකක් දාලා මේ දෙක එකට කපල් කරනවා කපල් කරාට පස්සේ වෙන්නේ මෙතනින් පාරෙන් එන ලයින් එක කෙලින්ම මේකට සම්බන්ධ වුණාම ඒ පාරෙන් එන ලයින් එකේ ප්‍රෙෂර් එක සම්පූර්ණයෙන්ම මේ නිවසට එන ටැංකිය ඉඳන් එන අවුට් ලයින් එකේ ඉඳන් ප්‍රෙෂර් කරන මෙහාට. එතකොට පාරෙන් එන ප්‍රෙෂර් එකත් නිවසේ මේ අවුට් ලයින් එකට ප්‍රෙෂර් වුණාට පස්සේ ටැංකියේ ඉඳලා එන ප්‍රෙෂර් එකත් මේකට සම්බන්ධ වෙනවා. මෙහි ඉඳලා එන එකත් මේකට සම්බන්ධ වෙනවා. දෙකම ප්‍රෙෂර් වුණාම සම්පූර්ණම ප්‍රෙෂර් එක ඩබල් වෙලා මේ බටින් නිවසට ගලා එනවා. එතකොට වෙන්නේ පාරේ ලයින් එක සාමාන්‍යයෙන් උඩට ගිහිල්ලා වැටෙනකොට මේ සාමාන්‍ය ප්‍රෙෂර් එක අඩු වෙන්නේ. මේ පල්ලෙහා දි ප්‍රෙෂර් එක මේ දෙක එකතු වුණෙන් පස්සේ පාරෙන් එන ප්‍රෙෂර් එක සම්පූර්ණම දැන් ගොඩක් අපිට කියලා තියෙනවා පාරේ ලයින් එක නම් ප්‍රෙෂර් එළියේ ගාඩින් ටැප් වලට සමහර වෙලාවට ගාඩින් ටැප් වලට දෙනවා මෙන්න මේ පාරේ ලයින් එකෙන්ම මේ මගදී මෙහෙම කපල් කරලා ටී දාලා ගාඩින් ටැප් වලට මෙහෙම ගාඩින් ටැප් වලට දෙනවා මෙහෙම ටැප් වලට දෙනවා එතකොට ගොඩක් තැන් වල කියලා තියෙනවා ගාඩින් එකේ තියෙන ටැප් වල නම් වතුර ප්‍රෙෂර් ගේ ඇතුලේ ටැප් වල තමයි ප්‍රෙෂර් නැති ඒකට හේතුව තමයි ගාඩින් ටැප් වලට දීලා තියෙන්නේ වලගේ වතුර ටැංකියෙන් ඉඳෙන ලයින් එකෙන් නෙවෙයි කෙලින්ම ඩිලෙක් පාරේ ලයින් එකෙන් මොකද එහෙම දෙන්නේ ඉතින් පාරේ ලයින් එක වෝටර් කට් එකක් ආව තින් එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ ගාඩින් ටැප් වලට වෝටර් කට් එක වෙලාවට අපිට ගාඩින් ටැප් පාවිච්චි නොකර ඉන්න පුළුවන් නමුත් වෝටර් කට් එකක් ආව වෙලාවක බාත්รูම් එකේ පාවිච්චි නොකර ඉන්න බැරි නිසා තමයි අපි මේ වගේ ටැංකියක් දාලා ටැංකිය පුරවගෙන ඉන්නේ
I think මේකට මෙහෙම කරගත්තාම මේ දෙක එකට කපල් කරගත්තාම ඇත්තටම ඔයාලට පේනවා ඉතින් මේ දෙක එකට කපල් කරගත්තාම කෙලින්ම නිවසට එන පාරෙන් එන ලයින් එකේ ඉඳන් වෝටර් බෝඩ් එකේ ඉඳන් එන ලයින් එකේ නිවසට සම්බන්ධ වෙන නිවසේ මේවට සම්බන්ධ වෙනවා සියලුම ලයින් වලට සම්බන්ධ වෙලා තියෙන්නේ. දැන් ඔයාලට ප්‍රශ්නයක් එන්න පුළුවන් මේ ලයින් එක මේකට සම්බන්ධ කරාම මෙතනින් ගිහිල්ලා උතුරල යනව නේද කියලා නෑ. ඒකට තමයි අපි මෙන්න මෙතෙන් දරන unreturn valve එක යොදාගත්තේ. එතකොට වෙන්නේ මේ පැත්තට ආපස්සට යන්නේ නෑ වතුර. ඒ මෙතනින් සම්බන්ධ වෙන වතුර මෙතනින් මෙහෙට එනවා. දැන් ඔයාලට අහන්න පුළුවන් ඇයි මෙතෙන්ට unreturn valve එකක් දැම්මේ කියලා. ගේ නිවසේ ටෙන මීටර බෝඩ් මීටරේට ගාවින් unreturn valve එකක් දැම්මේ. ඒ valve එක අපි දැම්මේ මේ ටැංකියේ පිරලා තියෙන වතුර ටික මෙහෙම ඇවිල්ලා මෙතනින් ගිහිල්ලා මෙහෙම පාරට යනවට තමයි අපි මෙතනට valve එකක් දාලා තියෙන්නේ. වෝටර් කට් එකක් ආපු වෙලාවක ටැප් වල වතුර පාරෙන් ඔටෝ බෝඩ් එකෙන් ලයින් එක ඉන්නේ නැති වෙලාවට මේ ටැංකියේ වතුර ටික ගිහිල්ලා මෙහෙම අනිත් ගෙවල් වලටත් පාවිච්චි කරන්න පුළුවන් වෙන මේ ටැංකියේ තිබිච්ච වතුර ටික සේරම ගිහිල්ලා එළියට යන නිසා තමයි අපි මෙතෙන්ට unreturn valve එකක් දැම්මේ. එතකොට මේ unreturn valve එකෙන් එළියට වතුර යන්නේ නැහැ. මෙතන තියෙන unreturn valve එකෙන් පාරෙන් එන ලයින් එක මෙතන ටැංකිය යටි පැත්තෙන් ගිහිල්ලා පිරලා උතුරලා යන්නේ නැහැ. එතකොට මෙතනින් මේක පිරලා මෙතන මේක බෝල valve එකෙන් නැහැ. අපිට දැන් මේක මේ ටැංකිය ගාවින්ම දාගත්තොත් එහෙම සාමාන්‍යයෙන් මෙතන මේ හරියෙන්ම දාගත්තොත් මෙහෙම මේ එක ලයින් එකෙන්ම මේ ලයින් දෙක මේක ටැංකියේ ගාවීම කපල කරොත් ටැංකියේ ගාවටම යන බට ප්‍රමාණය අඩු කරගන්න පුළුවන්. ඔයාලට තේරෙන්නේ නැති මම කියපු දේවල් ඔයාලට තේරෙන්නේ නැති ප්‍රශ්නයක් වුණා නම් ඔයාලා කමෙන්ට් කරන්න මම ඔයාලට පහදලා දෙන්නම්. ඇත්තටම මේක හොඳ වැඩක්. ඉතින් මේක කරන අයත් ඉන්නෝ නැති අයත් ඉන්නෝ පමින් කරන ගොඩක් දෙනෙක් කරන අය ඉන්නෝ පමණක් අය කරන්නේ නැහැ. ඇත්තට මේ වගේ අවස්ථාවකට යොදා ගන්න තමයි මේ වැල් එක ඉලා තියෙන්නේ. ඉතින් ඔයාලට මේ ප්‍රෙෂර් එකත් මදි නම් සමහර ඉතින් වෙලාවට වෝටර් බෝඩ් එකේ ලයින් එක ප්‍රෙෂර් නැතිම අවස්ථා තියෙනවා. ගොඩක් දුරට ඉතින් ප්‍රෙෂර් නැති වෙන්නේ නැහැ. ඇත්තටම ගෙවල් අපි අමුදලා තියෙනවා. ටැංකිය උඩට යනකොට තමයි ප්‍රෙෂර් එක අඩු වෙන්නේ. ගේ පල්ලේ හාදි ලොකු ප්‍රෙෂර් එකක් තියෙනවා. එතකොට බාත්รูම් වල ටැංකිය තියෙන ගොඩක් උඩනේ. ලයින් එකෙන් හොඳ ප්‍රෙෂර් එකක් ගන්න පුළුවන්. ඇත්තටම මේවා දාපු තැන් වල අපි ඇත්තටම ප්‍රෙෂර් පොම්ප දැම්මේ නැහැ. ප්‍රෙෂර් පොම්ප දාපු තැන් වලත් අපි ඇත්තටම ප්‍රෙෂර් පොම්ප පාවිච්චි කරන්නේ නැහැ. ඇත්තටම අද තියෙන ලයිට් බිල් ප්‍රශ්නෙත් එක්ක මොකද ඔයාලා ටැප් එක අරින සෑම අවස්ථාවකදීම ප්‍රෙෂර් පොම්පේ මම ඔයාලට දාන්නම් මේකේ උලන් ෆීඩනින් තමයි වැඩ කරන්නේ. මෝටරේ වැඩ කරනවා. ඉතින් වතුර මෝටරයක් වගේ මේකේ මේ මෝටරේ හොස් පවර් ගන්නත් එක්ක ගත්තාම ඇත්තටම කරන්ට් එකක් සාමාන්‍යයෙන් වැඩිපුර යන ඉඩ තියෙනවා. ඉතින් මේක දරා ගන්න බැරි අපේ රටේ දැන් තියෙන වාතාවරණයත් එක්ක හැම කෙනෙකුටම හරි අමාරුයි. ඉතින් එහෙම වෙලාවට මේ වගේ දෙයක් කරලා ප්‍රෙෂර් එක වැඩි කරගන්න එක හොඳයි. ඇත්තටම ඔයාලා දැනුවත් වෙලා ඉන්නවනම් නිවසක් හදන්න එක සම්බන්ධව නිවසක් හදන්න කලින් මේ දාන ඇසසරිස් මොනවද, මේ දාන මැටීරියල් වර්ග මොනවද, මේ බට ලයින් මොනවද, මේ බට වල බට ලයින් දාන්නේ මේවා හොඳ බ්‍රෑන්ඩඩ් බටද කියන එක ගැන සම්බන්ධ වෙන්න ඕන. ඉතින් ඒ වගේම තමයි බාත්รูම් වල ෂවර් මොනවද දාන්නේ, මේවා වෙන ගොඩක් ලොකු ගාණක් වෙනවා බාත්รูම් ඇතුළේ දාන ෂවර් එකකට දාන කන්සින් වැල් එක මොන වගේද. සාමාන්‍යයෙන් ඔයාලට දැන් මම පෙන්නන මෙන්න මේ වැල් එක මේ වගේ සාමාන්‍ය නෝමල් වැල් එකක් දැම්මුතින් එහෙම ඊට පස්සේ ටයිල් කඩන්න වෙනවා. ඊට පස්සේ ලොකු ප්‍රශ්න සාමාන්‍යයෙන් ඔයාලා ඒවලේ ලාභ ගන්න නැතුව හොඳ වැල් එකක් ෂවර් එකකට බාත්รูම් ඇතුළේ දැම්මොත් අයි ටයිල් කඩන්න වෙන්නේ නැහැ. අවුරුදු ගාණක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ අවස්ථා තියෙන තුන් ඔයාලා ගෙවල් ගන්න ඕන නම් කන්ස්ට්‍රක්ෂන් ආයතන වලින් ආයතනයකට හදා ගන්න ඕන නම් ඔයාලා අනිවාර්යයෙන්ම දැනුවත් වෙන්න ඕන බොහෝ දේවල් තියෙනවා. දැන් අපි ගත්තොත් මේ බට ලයින් එකේම මේ නිවසකට යන ලක්ෂ ගාණක බට යන්න පුළුවන් ඔයාලා හදාගන්න නිවසෙට. මේ බට සම්පූර්ණම බාල බට වලින් යොදා ගත්තොත් එහෙම ලොකු කොස්ට් එකක් යනවා. ඉතින් ඔයාලා ඒව හොයන්න තුනොත් එහෙම කන්ස්ට්‍රක්ෂන් ආයතනින් හදුවාම ওই වගේ ප්‍රශ්න අනන්තවත් වෙනවා. මං කලින් කිව්වා වගේ හොඳ ආයතන තියෙනවා.
නිසා ඔයාලා මේ සම්බන්ධව දැනුවත් වෙලා හිටියොත් නිවාසවල සම්බන්ධව හැම දෙයක් සම්බන්ධවම ඉලෙක්ට්‍රිකල් ගැන ප්ලම්බින් ගැන මේ වගේ ගොඩක් දේවල් ගැන දැනුවත් වෙලා හිටියොත් ඔයාලට පුළුවන් කියන්න නෑ මේක දාන්න මේ මේ මැටීරියල් එකෙන් දානවද ඔයාලා මේ මේක කරන්නේ කොහොමද කියලා ඔයාලට අහලා හොඳ ලස්සන ගයක් හදාගන්න පුළුවන් ඇත්තටම මම නම් අපි නම් කියන්නේ ඉතින් ඔයාලා ගෙවල් ගන්නවට වඩා ඔයාට ඔයාලට ජීවත් වෙන්න ඉන්න හදන ගේ ඔයාලම චූටියට හරි ලස්සනට ඔයාලම හදාගත්තොත් තමයි එතන සතුරු රැඳෙන්නේ කියන එක මොකද නැත්තම් ඊට පස්සේ ඔයාලගේ දැනුම තිබ්බොත් පුළුවන් මේ වගේ ප්‍රශ්න වලට මුණ දෙන්න දැනුම නැතුව නොතින් එහෙම ඇත්තටම ඔයාලා අමාරු වෙන්න ඔයාල කලකිරෙන ඔයාලගේ මුදල් නාස්ති වෙලා විතරයි ඔයාලට කරගන්න බැරි වෙනවා. ඉතින් හදට වීඩියෝ එකෙන් මම නවතින්න. ඔයාලට දැනගන්න දේවල් තියෙනවා නම් කමෙන්ට් කරන්න මොනවද කියලා කියන්න දැනගන්න ඕන දේවල් මම ඔයාලට පැහැදිලි කරලා දෙන්නම්. නිවාස සම්බන්ධව හදන්නේ කොහොමද? ගොඩක් දේ වීඩියෝස් තියෙන ඔයාලට දැනුවත් කිරීම කරන්න. ඔයාලා කමෙන්ට් කරන්න එහෙනම් ඔයාලට සම්මා සම්බුදු සරණයි ඊළඟ වීඩියෝ එකේ හමු වෙනවා.